සියලු ජීව විද්‍යා පාඩම් නිකුත්ව වහම එතනින් ලබා ගැනීමට දැන්ම subscribe කරන්න. සුබ දවසක් ප්‍රාර්ථනා කරන ඔයගොල්ලෝ හැම දිනටම ඔයගොල්ලෝ මේ එකතු වෙලා තියෙන මලිත් පෙරේරා බැලේ YouTube channel එකත් එක්ක මම මේ වීඩියෝ එකේ නම් lesson එකක් කතා කරන්න මේ යන්නේ. මම ඔයාලට පැහැදිලි කරන්න යන්නේ කොහොමද අපේ ඉදිරියේ වැඩපිළිවෙල ඒ වගේම ඔයාලා හැමෝම ගොඩක් අහපු දෙයක් තමයි මොනවද මේ අපාර එන්න පුළුවන් ප්‍රශ්නේ. කොහොමද මේ ප්‍රශ්න අනුමාන කරන්නේ? මෙන්න මේ කොටස අද කතා කරන්න තමයි යන්නේ. මේ කොට අපි පාඩම් වශයෙන් ගත්තාන් පස්සේ ප්‍රවේණිය සම්පූර්ණයෙන් ඉවරයි. අනුක ජීව විද්‍යාව ප්‍රතිසංවිධිරියන්නේ තාක්ෂණ ඉවරයි. ක්ෂුද්‍ර ජීව විද්‍යාව ඉවරයි. ව්‍යවහාරික ජීව විද්‍යාව ඉවරයි. ඊට අමතරව කොටස් වශයෙන් සමහර දේවල් ඉවර කළා. ශාක ජීවන චක්‍රය ඉවර කළා. ප්‍රතිශක්තිය කියන කොටස ඉවර කළා. කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් මේ වගේ කොටස් ටික ඉවර කළා තියෙනවා. ඔයාලා ගොඩක් අය කියපු දේ තමයි මේ සත්‍යය කියන කොටස අමාරුයි කියලා කිව්වා. ඒ හින්දා මම තීරණය කළා මේ සත්‍යය කියන කොටස මම කලින් වීඩියෝ එකක් කිව්වා. past papers ආශ්‍රයෙන් සත්‍ය කොටස තියෙන දේවල් කතා කරන්න කියලා. මෙතනදිත් මේ උඩින් මල්ලේ මේ කතා කරලා වැඩක් නැහැ. අපි පරණ මෙතනදි මම 2000 ඉඳලා papers සලකනවා. මේ පරණ papers සලකලා බලනකොට අපිට පුළුවන් මේ paper වල ප්‍රශ්න ඇවිල්ලා තියෙන යම් රටාවක් හොයාගන්න. මොකක්ද කියනවනම් හැමදාම papers වල අහලා තියෙන එකම ප්‍රශ්න ටික තමයි repeat වෙන්නේ. ඉරණම් සමහරයි මම ඔයගොල්ලෝ මගෙන් අහන නම කියපු දේ තමයි අඩුම ධර්මයේ පාස් ටේබල් ටික අඩුම ධර්මයේ 10 පාරක්වත් කරන්න වැඩි වෙන්නේ නැහැ. උත්තරේ කඩපාඩම් වුණත් කමක් නැහැ. මොකද ගොඩක් ඔතන එකම දේ තමයි රිපීට් වෙන්නේ. මේක මම මෙම chart එකක් හදලා තියෙනවා. මේ chart එක download කරගන්න පුළුවන්. Google Drive එකේ link එක මම මේකේ description එකේ දානවා. එහෙම නැත්නම් අපේ Facebook page එකනොත් ගන්න පුළුවන්. මම ඒකටත් මේ link එක දාලා තියෙන්නේ. උදාහරණයක් වශයෙන් බලමුකෝ. 2011 එකේ අහලා තියෙන ඉන්ස්ට්‍රක්ෂන් එකේ ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රශ්නයක් තියෙනවා. සසනය, පෝෂණ ක්‍රම, ශාකල ජල්‍ය පරිවහනය. 2011 ඉන්ස්ට්‍රක්ෂන් එකේ අහලා තියෙනවා. දැන් මේ ප්‍රශ්න ටික ඔයාලට ළඟපාතේ පාස් පේපර්ස් වල හම්බෙලා නැත්නම් හම්බෙලා තියෙනවා. ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රශ්න සෑහෙන හම්බෙනවා. සසනයේ ප්‍රශ්න සෑහෙන හම්බෙනවා. තව බලමුකෝ. 2001 පාංශු ශුද්‍ර ජීව විද්‍යාව. පාංශු ශුද්‍ර විද්‍යාව 2006 රචනා ප්‍රශ්න වල හම්බෙනවා. 2016 රචනා ප්‍රශ්නේ අපිට හම්බෙනවා. ඒ වගේම 2005 රචනා ප්‍රශ්නේ හම්බෙනවා. දැන් අවුරුදු කීපයකම හම්බෙනවා පාංශු ශුද්‍ර ජීව විද්‍යාව. මේ අවුරුදු දෙන්න පුළුවන් පාංශු ශුද්‍ර ජීව විද්‍යාව. මේක මම මේ ආකාරයට අවුරුදු 2019 වෙනකල් හදලා තියෙනවා. past papers වල රචනා ප්‍රශ්න කොහොමද ඇවිල්ලා තියෙන්නේ? structured essay ප්‍රශ්න කොහොමද ඇවිල්ලා තියෙන්නේ? ඒක බැලුවම ඔයාලට අපිට තේරුම් ගන්න පුළුවන් ඒ අවුරුදු වල ඇවිල්ලා තියෙන ප්‍රශ්න කොහොමද? ඊට පස්සේ ඔයාලට පුළුවන් guess කරන්න මේ අවුරුද්දේ මොනවා දෙන්න පුළුවන්. මේක 100ක් හරියන්නේ අඩුම 50ක්. ඔයාලට හිතා ගන්න පුළුවන් මොනවා වලින් මේ ප්‍රශ්නේ ඇයිද කියලා. ඔයගොල්ලෝ ගොඩක් අය හිතන එකක් තමයි ප්‍රතිසංයුද්ධ DNA දක්ෂින new syllabus එකට ආවේ. new syllabus එකට මේ පාඩමක් විදියට ආවට මේක old syllabus ඉගෙන ගන්න කලින් ඉගෙනගෙන තියෙනවා වෙන වෙන පාඩම් වල. ප්‍රෝටීන් සංශ්ලේෂණය විකෘති ඩවුන්ස් ක්ලයින්ෆෙල්ඩ් සහ ලක්ෂණ මේවා ඕල් සිලබස් ඇයිගෙන ගත්තා ප්‍රවේණිය යටතේ ඉගෙන ගත්තා. ඒ කියන්නේ මෙයා ඔයාලට වැදගත් වෙනවා. මේක 2000 ඉඳන් ගත්තා. එම් අපි මේ කාලේ ඉඳන් අපිට දකින්න පුළුවන් මේ ප්‍රතිසංයුත් DNA තාක්ෂණයෙන් ප්‍රශ්න ප්‍රවේණික විකරණය කරපු ජීවීන් ඒ කාලේ ඉඳන් ගොඩනලා තියෙනවා. ඒ කියන්නේ දැන් නිව් සිලබස් අය කියන දේක් තමයි අපිට අනුක ජීව විද්‍යාවෙන් කරන්න past papers නෑ. මුලින්ම ඔයගොල්ලෝ බලන්න past papers ටික. past papers ටික බැලුවම සෑහෙන ප්‍රශ්න ප්‍රමාණයක් හොයාගන්න පුළුවන් අනුක ජීව විද්‍යාව පාඩමේ. උදාහරණයක් බලමු. 2011 වල අහලා දිනන DNA ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය DNA විස්තර කරන්න. 2001 DNA ඒෂණ අහලා දිනන. 2003 DNA ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය structured essay එකේ අහලා දිනන. මේ ඇඟරේ බැලුවම පේනවා මේක past papers වල මේ ප්‍රතිසංයුද DNA තාක්ෂණය පාඩම අන්තර්ගත වෙනවා. ඉතින් මුලින්ම past papers ටික බලන්න. මම දාගව ප්‍රශ්න එන හැටි උදාහරණයක් වශයෙන් බලමු. එකම ප්‍රශ්න ටික එන්නේ මම වට දිගින් දිගට මේක කිව්වා. 2005 අහලා තියෙනවා ශාකයේ ජල පරිවහනේ. 2015 තව ශාකයේ ජල පරිවහනේ. අනිත් අවුරුද්දත් අහලා තියෙනවා මම මේ එක උදාහරණයක් ගන්නෙ මෙන්ඩලීය අපගමන. 2005 යව 2015 යව පාංශු ශුද්‍ර ජීවි 2010 යව 2016 යව 2005 යව DNA ඇඟිලි සලකුණු අහලා දිනවා 2005.
DNA ඇඟිලි සලකුණු ගත්තයින් පස්සේ ඔයාලා ප්‍රතිසංයුක්ත DNA දක්ෂණිය ඉගෙන ගන්න. මේ විදිහට බැලුවම එනවා ඔයා හරියට past papers ටික් කළා නම් මේ past papers ටිකෙන් වට පුළුවන් essay paper එක structured essay paper එකේ ප්‍රශ්න කිහිපයක්ම past papers ඇසුරින්ම ඔයාට විසඳ ගන්න පුළුවන්. ඒ කියන්නේ හරියට past papers ටික් කරලා තියෙනවා නම් ඔයාට essay paper එකේ කියන බය වෙන දෙයක් නැහැ. essay paper එකේ ප්‍රශ්න කිහිපයක් තනි කරම past papers වලින් තමයි එන්නේ. කිසිම වෙනසක් වෙන්නේ නැහැ. මෙතන කෙටි සටහන් ගත්තාම පස්සේ new syllabus ඉගෙන ගන්න ඇයට ගොඩක් සමහර තැන් ඇඩ් වෙලා තියෙනවා පාඩමට අලුතෙන් syllabus එකට. එතන මේ අලුත් කොටස් ටිකෙන් කෙටි සටහන් ඉන්න පුළුවන් ලොකු සම්භාවිතාවයක් කියන උදාහරණයකින් ගත්තොත් ඔය අර්බුද gadu වන පිළිකා ඒ කොටස් එහෙම තව ප්‍රතිසංයුද්ධ DNA තාක්ෂණයේ පාඩමේ එහෙම දිනන DNA පුස්තකාල CDNA පුස්තකාල ඔය වගේ දේවල් ප්‍රවේණිකේත ඒක නම් old syllabus එක කියන්නේ ප්‍රවේණිකේත මේ දේවල් වගේ වෙන කෙටි සටහනෙන්න පුළුවන් ලොකු සම්භාවිතාවයක් තියෙනවා. ඒ හින්දා ඒ දේවල් බලන්න ඊට අමතරව මගේ මේ past papers බලන්න. past papers වල බලන්න ආයතන ගම් බලමු. 2009 ශාක වර්ධක ද්‍රව්‍ය structured essay එකක් තියෙනවා. 2010 essay එකකට දුන්නා එක. 2009 Agarros ජල විද්‍යුත් ආගමනය අහලා තියෙනවා. Agarros ජල විද්‍යුත් ආගමනය ප්‍රතිසංයුද්ධ DNA තාක්ෂණයේදී අපි කතා කරලා තියෙනවා. ඉතකොට ඔයාලට තේරෙනවා මේ එකම ප්‍රශ්න ටික මේ 2010 පංචශ්‍රී විද්‍යාව පහළ දිනවා 2010 ශාක වර්ධක ද්‍රව්‍ය ආන දිනවා මම කො ශාක වර්ධක ද්‍රව්‍ය 2016 ඇහුවා ඒ කියන්නේ past papers ටික කරන් දිගින් දිගම කියන්නේ past papers ටික කරලා නා essay paper එක වට ගේමක් නෑ ඇත්තටම කියනවා මුලින්ම past papers ටික කරන්න හරියට කාලය අරගෙන හරියට past papers ටික කරන්න paper කරන්න ඕනේ කොහොමද කියන එක අපි කලින් වීඩියෝ එකේදී කතා කරලා තියෙනවා MCQ කරන්නේ කොහොමද කියලා අපි කලින් වීඩියෝ එකක් කතා කළා. essay paper එකක් කරන්නේ කොහොමද කියලා කලින් වීඩියෝ එකක් කතා කළා. ඒ වීඩියෝ දෙකේ link එකක් මම මේ description එකේ දාන්න. ඔයා ඒ දෙකත් බලන්න. ඊට පස්සේ මම කියපු මේ chart එක තියෙනවා. මේ chart එක ඔයා download කරගන්න මේකේ ඒකේ link එකත් ඔය description එකේ තියෙනවා. මේ විදිහට කළොත් මට 100% විශ්වාසයි ඔයාට essay paper එකේ එන ප්‍රශ්න අඩුම තරමින් ප්‍රශ්න පහෙන් තුනක්වත් ඔයා විභාග දෙන කලින් ලියලා තමයි යන්නේ කියන එක. එහෙනම් මේ විදිහට වැඩ කළොත් ඔයාට අනිවාර්යයෙන්ම බයෝ වල A1 B1 කට යන එක කිසිම අමාරු දෙයක් නෙමෙයි හරිය සිම්පල් වැඩක් විදිහට කියන්න පුළුවන්. ඔයාලා විදිහට කරන්න ඊට පස්සේ අපි ඉස්සරහ වැඩ පිළිවෙල මම ඔයාලට කියන්නා මම ඔයාලට කිව්වා ඔකල ගොඩක් අය සත්‍යය කොට සමාරයකු වින්දා මේ සත්‍යය කොටස කරන්නම් කියලා. මෙතනදිත් මම ගොඩක්ම මූලිකත්ව දෙනවා මේ විදිහට මේ අවුරුද්දේ එන්න පුළුවන් ප්‍රශ්න වල ලොකු මූලිකත්වයක් දීලා ඒ වගේම තව වැදගත් ප්‍රශ්න තියෙනවා ශාක වලේම ද්විතීක වර්ධනය වගේ දේවල් එහෙම වැදගත් වෙනවා මෙතනදී ඔය වගේ ශාකවල ජල පරිවහන අරිය පරිවහන ප්‍රෝයෙමිය සංක්‍රමණ පරිසංක්‍රමණය ඔය වගේ දේවල් වැදගත් ඒ වගේ මේ ඒ past papers වල වඩාත් වැදගත් කොටස් ටික කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ ඒකේ එක කොටසක් වශයෙන් මේ මොඩ අපි මානව සත්‍යක්‍රිය හෝමෝනය মানে යාමයනේ කතා කළා 2014 ඉල ප්‍රශ්නයට සමගාමීව ඒ වගේ අද අපි රුක්ක කතා කරලා තියෙනවා රුක්ක කියන කොටස 2004 2016 කියන කොටස් වලට අනුරූප වෙනවා මේ වගේ ඒ අවුරුදු වල වැදගත් ප්‍රශ්න වලට අදාළ තියරි කොටස් පේපර් ප්‍රශ්නෙට අදාළව මේ විදිහට මම සාකච්ඡා කරනවා එතකොට ඔයාලට පුළුවන් ඒ ප්‍රශ්න වීඩියෝ එක බලලා theory එක ඔළුවට අරගෙන ඊට පස්සේ past papers එක කරන්න. past paper එක කරයින් පස්සේ වාටේ ප්‍රශ්නය කිසිම අවුලක් වෙන්නේ නැහැ. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක මට 100% විශ්වාසයි. ඒ වගේම දෙතුන් වතාවක් මේ ප්‍රශ්න ටික කරලා දැම්මොත් අනිවාර්යයෙන්ම වාට බයෝ වලට ඒ සාමර්ථයක් ගන්නට ඉරාන වගේ 100% විශ්වාසයි බයෝ වලට ඒ සාමර්ථයක් ගන්න එක. එහෙනම් අපි තව වීඩියෝ එකකින් හෙට හමු වෙමු.